අදුදේ 11 මාර්ට් පමණ බලශක්ති අමාත්‍යාංශයේ ළඟදී අත්අඩංගුවටපත් වෙච්ච දෙන්න සුරේෂුයි අනුෂයි අරගලේ ආපු ඕනම කෙනෙක් දන්නවා මේ ඩබල ඩබල කෝර සමා වෙන්න ඕන මේ පොරවල් දෙකක් ඒ කියන්නේ අරගලේ හාම්දුර වෙනුවෙන් චිත්‍ර ඇඳපු හාම්දුර කොහොම ආශ්‍රය කරන හිටපු කට්ටිය ඒ වගේම සුරේෂ් මේ වත් අත්අඩංගුවටපත් වුණා මේ දෙන්න ආවේ මොකටද උතෙන්ට අද දවසේ අපිට අපි ඊයේ දැනගත්ත අද දවසේ තේනවා කියලා මේ බලශක්ති අමාත්‍යාංශ ඉදිරිපිට සත්‍යයක් 10ක් ඒක අපේ සුජාත හාමුදුරුව මුලික වෙලා කරපු සත්‍යය ඊයේ තඹුණා මට සුජාත හාමුදුරුවන් ඉදින්දි ඊටසේ අපි දෙන්න කතා වුණා ඉතින් ඇයි අපි මේවට සහභාගී නොවන්නේ එහෙනම් අපි ආවා තවත් කාරණාවක් තිබුණා අපි ඒකත් පස්සේ කරලා අපි මේකට ආවා ඇවිල්ලා බලද්දි අද දවසේ සත්‍යයක් 10 සිදු වෙන්නේ නැහැ හේතුව හරියටම දැනන් තිබ්බේ නැහැ අපි වටපිට බැලුවා තින් කවුරුත් පේන්නේ හිටියේ නැහැ ඊට පස්සේ අපි කල්පනා කරා මහජන පුස්තකාලයට එන්න. ඔව්. අපි එන්න එන ගමනින් තමයි පොලිසියෙන් අපි වරික්ස් කරන්නේ. ඔව්. අපි යාළගෙන් අහනවා අයියා අපිව ගන්න කියලා. ඔව්. යාළට නිශ්චිත උත්තරයක් දෙන්න තිබ්බේ නැහැ යාළ අපි ගන්න සැකපිට. ඔව්. මොකද්ද කාරණාව? යාළ අපිව අඳුරනවා. අඳුරන්නේ නැති වෙන්න බෑනේ. යාළ දන්නවා අපි චිත්‍ර ඇඳලා එන්න මම යාළට කිව්වම චිත්‍ර අඳින්නේ මෙහෙම මෙහෙම කියලා කියද්දි තමයි යාළ මාව ගත්තේ. ඔව්. මම සෑමගේ යාළුවව ගත්තේ. ඔව්. අපි කොළහ මාටිතර ගත්තා අයක් ටිකක් මාටිතර අපේ දැන් අපේ අර හූපර් මල්ලිත් ගියාම කියලා තිනවා කෙනෙක් එහෙම අත්තරංගුඩ ගත්තේ නැහැ කියලා ඔව් යාළේ විතරක් නෙමෙයි අපි දැන් පොලිසියේ තියලා ID දෙක අරගෙන ගියා ID දෙක අරන් කොහොමනා වෙලා ගියා කියලා කුණා කරාද කියලා ඉතින් අපි විස්තරයක් ගන්න හොයන්න නැති ගිහිල්ලා ඔව් මොනවාරි වර්ණ දුක් නඩු කියනවා කියලා හොයන්න නැති තමයි හරියට ආ කොතනින්ද අත්තරංගුඩ ගත්තේ කොතන කොහොමද අත්තරංගුඩ ගත්තේ හරියටම එහෙම හරියට අපි ඒ හරියටම දන නම් ගියා නම් වරිලත් රෝඩ් එකේ දැන් අපි ගෝල් රෝඩ් එකට එනවත් එක්කම වගේ තමයි ගෝල් රෝඩ් එකේ තමයි ජීප් එක ඇවිල්ලා නැවත්තලා ඔව් ජීප් එක ජීප් එක ඇවිල්ලා ඉස්සරහම නැවතුවා ඔව් නැවත්තලා තමයි ගත්තේ බය වුණා නෑ නෑ බය වෙන්නේ බය වෙච්ච කාලේ ඉවරයි ඉස්සර ඒ ගිය අවුරුද්දේ අප්‍රේල් 20 මාර්තු 29ට කලින් බය වුණා දැන් බය වෙන්නේ දැන් නෑ ඈ ඔව් දැන් මේකත් එක මතක් කරන්න මොකද්ද තියනවා කියලා කිව්වේ මේ ආවේ මේ ඒ වගේම දැන් අපි කොහොමත් බය නැහැ නේ අපි බය නැති හින්දම අපි හෙට දවසේ කරනවා වේයම් වල මගේ ගම්පියස වේයම් වල මේ මල්ලි වේයම් වල වඩා ඉන්දියෙම අපි දෙන්නම එකතු වෙලා සහ ගෝල් පේස් අරගල කරුවන්ගේ සහයෝගය මත වේයම් කොට කරනවා දැවැන්ත උද්දෝෂණ ව්‍යාපාරයක් මේ විදුලි බිල වැඩිවීම සම්බන්ධව මේක මහ ජනතාවට සහ සමස්ත මිනිස්සුන්ට කිසිම කෙනෙකුට දරා ගන්න බැරි බැරිම තරමට දැන් උත්පත් වෙලා තියෙන මිනිස්සුගේ බෙල්ල මිරිකලා තියෙන. ඇයි අපි තව දුරටත් මේ සම්බන්ධව නිකන් ඉන්නේ? හෙට දවසේ මම තව මොනව කරයිද අපිට? දැන් හිටිය ඇති. දැන් කියන්න තියෙන රනිල් ඔයා යන්න. ඔයාට බෑ කරන්න. ඔයා ෆේල්. අපි ඒක කරනවා. දැන් හෙට කීයටද තියෙන්නේ? තන කියනකො අපිට අපි වේයන්ගොඩ අපි අරගල භූමියේ හවස 3ට වේයන්ගොඩ අරගල භූමියේ තීච්ච තැන හවස 3ට හවස 3ට දැන් අලුතෙන් දන්නේ නැහැ අරගල භූමියේ තිබුණ කොතනද කියලා වේයන් ටවුන් එකේ තමයි වේයන් ටවුන් එකේ මොකද්ද කල ලයිට් එක ගාව එහෙනම් කවුරු හරි ඉන්නවනම් අපි ආරාධනා කරමු වේයන්ගොඩ ටවුන් එකේ කල ලයිට් එක ගාවට එන්න කියලා හවස 3ට එන්න කියලා ආ මොකද විශේෂ පන්දම් මාරේ මේ මොකුත් නැහනේ අපි ඉතින් හවස වෙනකොට බලමු මේ මේ අහන්න වල දැන් පොලිසියෙන් එක අරන් ගිහලා මොනවද ඇහුවේ කිසිම දෙයක් ඇහුවේ නැහැ කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඒක ගන්න නිකන් තියන්නේ. ඔව් නිකන් දියන් ගියා. වස්න කරා අපේ නම් ගම්බියා ගත්තා ඊට පස්සේ ඇඩින්ට දීලා. නඩුවක් නැහැ නේ? නැහැ නැහැ. නඩුවක් නැහැ. නැහැ නඩුවක් නැහැ. පොලිසියපත් නැහැ. නිකන් යන්නේ නැහැ. නැහැ නැහැ. නිකන් අරන් ගියා. නම ගම්ලියා ගත්තා ඇඩ්‍රස් එක ලියා ගත්තා ඉච්චර. දැන් කිසිම දෙයක් ඇහුවේ නැහැ. එහෙනම් අනේ කොහොම සුදි? අයියෝ. අරගලේට ජය. අරගලේට ජයවා. අරගලෙන් තොර ජයග්‍රහණයක් නොමෙත. නොමෙත. නොමෙත.